අයිබුවත් විද්‍යුකට් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. බංගලාදේශයේ සමග පැවති අවසන් එක් දින තරගයේදී පිනිසුරු තීරණයට විරෝධය දැක්වීම නිසා සනිදු හසලංගට ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් තරඟ දෙකක තහනමක් විය ලබා දුන්නා. ඒ අනුව 11/22 වෙනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සනිදු හසලංගට තහනම් වනවා. තරඟාවලියට තරඟ දෙකක් ඇතුළත් බංග්ලාදේශය සමග පැවති අවසන් එක් දින තරඟයේ දෙවැනි ඉනිමේ 37 වැනි පන්දු වාරයේදී මෙම සිදුවීම සිදු වුණා. පිනිසුරුවරයා ලබා දුන් තීරණයට අප්‍රසාදය පළ කළ වනිදු ඔහුගේ හිස් වැසුම පිනිසුරුවරයාගෙන් උදුරා ගනිමින් පිනිසුරුවරයාගේ තීරණයට විරෝධය පළ කළා. තරඟයෙන් අනතුරුව පිනිසුරුවරයා විසින් ඒ සම්බන්ධයෙන් තරඟ තීරකවරයා දැනුවත් කිරීම නිසා වනිදු තහනමක් පැනවීමට තරඟ තීරකවරයා තීරණය කළා. පණිදු විසින් සිදු කළ විරෝධය දැක්වීමේ ක්‍රියාව ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.8 වගන්තිය වන අන්තර්ජාතික තරඟයකදී පිනිසුරුගේ තීරණයට විරෝධය දැක්වීම කඩකිරීමක් බව ICC සඳහන් කළා. අෆ්ගනිස්තානයේ සමග දඹුල්ලේදී පැවති 2020 තරඟයේදී පිනිසුරු තීරණ විවේචනය කිරීම හේතුවෙන්ද වනිදුට දඬුවම් ලකුණු 3ක් හිමි වුණා. ඒ වන විටත් ඔහුගේ නමට දඬුවම් ලකුණු 2ක් හිමිව තිබූ අතර සම්පූර්ණ දඬුවම් ලකුණු ගණන 5ක් නිසා බංග්ලාදේශයට එරෙහිව 20/20 තරඟාවලියේ පළමු තරඟ දෙක ක්‍රීඩා කිරීමට වනිදු හසලංගට තහනම් වුණා. බංග්ලාදේශ සමග පැවති අවසන් එක් දින තරඟයේ සිදුවීම නිසා වනිදුට එකතු වූ දඬුවම් ලකුණු 3ත් සමග මාස 24ක් කාලයකදී ඔහුගේ සම්පූර්ණ දඬුවම් ලකුණු සංඛ්‍යාව 8 දක්වා ඉල ගියා. මේ හේතුව නිසා එම වරද කළ ක්‍රීඩකයා පළමුව මුහුණ දෙන ටෙස්ට් තරඟ දෙකක් නැතිනම් එක් දින හෝ 20/20 තරඟ හතරක් තහනම් කිරීමේ බලය ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ සතුයි. ඒ අනුව යමින් වනිදුට තරඟ තහනම් පැන වූ අතර වනිදු ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට ඇතුළත් වන සිටියේ නම් ජූනි පළවෙනිදා ආරම්භ වීමට නියමිත පන්දු වාර 20/20 ලෝක කුසලා තරඟාවලියේ තරඟ හතරක් වනිදුට අහිමි වෙනවා. එම තරඟ තහනමට අමතරව වනිදුට තරඟ ගාස්තුවේ 50%ක දඩයක්ද ICC විසින් නියම කළා. මේ අතර බංග්ලාදේශ සමග පැවති 3 වැනි එක්දින තරඟයේදී නායක කුසල් මෙන්ඩිස්ද විනිසුරුවරයාගේ තීරණය විවේචනය කිරීම නිසා තරඟ ගාස්තුවෙන් 50%ක් හා දඬුවම් ලකුණු 3ක් ලබා දීමට ICC තීරණය කළා. පසුගිය මාස 24ක කාලය ඇතුළත කුසල් සිදු කළ පළමු වර්ධමය නිසා ඔහුට තරඟ තහනමක් ලබා දී නැහැ. ලෝක කුසලාන් තරඟාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරඟේ දකුණු අප්‍රිකාව සමගත්, දෙවැනි තරඟේ බංග්ලාදේශය සමගත්, තෙවැනි තරඟේ නේපාලය සමගත්, සිව්වැනි තරඟේ නෙදර්ලන්තය සමගත් පැවැත්වීමට නියමිතයි. වනිදු හසලංග පන්දු වාරයේ 20/20 ලෝක කුසලාන් තරඟාවලිය සඳහා ආරක්ෂා කර ගැනීමට කවුරුණත් කරපු මාස්ටර් මයින් වැඩක්. හැබැයි ඉතින් අපේ ක්‍රීඩකයින් තමම පාලනය කරගන්න පුරුදු වෙන්න ඕනේ. විනිසුරු තීරණේ හරි වුණත් වැරදි වුණත් එක බාර ගන්න වෙනවා. ඒක තමයි ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ නීතිය. ඒකට අවනත වෙනවා හැරෙන්නට ක්‍රීඩකයින්ට කරන්න දෙයක් නැහැ. නැවත නැවතත් කියන්නේ විරෝධය වුණත් දක්වන්න විදියක් තියෙනවා. ඒ විදියට දක්වන්න ඕනේ කියලයි මේ කියන්නේ. මිඩ්විකට් YouTube නාලිකාව subscribe කරන්නත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.